Garu Janaka Wakkumbura Mantuma, Vinadi Ayai. Garu Mulsene Garu Mantumani, Ape Vimal Dirasa Nayaka Mantumata Stuti Antenawa. Manava Himakam Council, Tissana Sesivaredi, Me Idiripat Karapu Yojana Pilibandawa, Paksha Vipaksha Visala Pirisak, Adas Prakasha Kara. Ada Me Parliamentuwata Api 225 Dinaatama Enna Puluwankama Labila Tiyenne Me Yuddhe Nathi Nisa. Eka Nisa 2010 Man Hitiya 2010ට Issala Parliamentuwata Mama Aave Nathunata Me Patthenwat E Dawaswala Parliament Dawasaka Yanna Bae. Parliamentuwata Ena Parawal Wahala Yuddhe Nisa. Ehema Ratak Apata Tibune. E Nisa 2009 May Maase 18 Wenda Yuddhe Awasan Unata Passe Me Ratata Saame Uda Una. Eka Labala Denna Katayutu Karapu Mahinda Rajapaksha Janadhipathituma Athulu Arakshaka Anshe Siyalu Denatama Mage Praname Mama Mulin Puda Karanawa. Eda Maharilaru Swaruwen Me Yuddhe Arambha Unata Passe Tamai America ප්‍රමුඛ රටවල් මේ මානව හිමිකම් ගැන අපේ රටට ඇඟිල්ල යොමු කරේ. ඇයට උමනාවක් තිබුණා මේ යුද්ධේ කොහොම හරි මේ අවසාන මොහොතේ හෝ නතර කරන්න. මේට ඉස්සෙල්ල තිබුණ ආණ්ඩුත් මේ යුද්ධේ අවසන් මොහොතට ගෙනාවා. ඒ ගෙනහල්ලා වන්නි කැලේට කොටු කරලා තියෙද්දි එදා හමුදාවට නියෝග ආවා යුද්ධේ නතර කරන්න කියලා. එහෙම නැත්නම් දැන්ට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ල මේ යුද්ධේ අවසන් වෙනවා. ඒක නිසා යුද්ධේ කරේ කායකද කියලා ලෝකෙම දන්නවා. ලෝකයේ තිබුණ දරුණුම ත්‍ස්තවාදීන් එක්ක තමයි අපේ හමුදාව මේ යුද්ධ කරේ. එල්ටීටී එක කියන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෝකෙට හඳුන්වා දීපු සංවිධානයක්. ඒ නිසා යුද්ධේ කරන කාල සීමාව තුළ කාගේ කාගෙන් අතිනුත් යම් යම් වැරදි වෙන්න ඇති. යුද්ධයක් කරනකොට එහෙමයි. ඒක නිසා එදා ඉන්දියන් හමුදාව ලංකාවට ඇවිල්ලා Parachute එකෙන් බහිනකොටම යුද නීතිය ගණන් ගන්න නැතුව පොළොවට එන්නත් ඉස්සලා උඩදීම වෙඩි තියලා මරා දැම්මා මේ ඉන්දියන් හමුදාවත්. එහෙම තමයි මේ මානව හිමිකම් කඩකලේ. ඒ වගේ මේ රටේ 22000කට වඩා හමුදාවේ අපේ සොල්දාදුවන් ජීවිත පරිත්‍යාග කරා. අද ඉන්නවා ඒ අයගේ දරුවන් පෙරක් ඒ දරුවා හම්බ වෙන්න ඉඳ කාලේ තමයි තමන්ගේ තාත්තා රට වෙනුවෙන් දීපිදුවේ. ඒ දරුවන්ට අද තමන්ගේ පියා දකින්න ලැබිලා නැහැ. ඒ වගේම එල්ටීටී එක නිසා ද්‍රවිඩ අයගෙත් එහෙම වෙලා තියෙනවා. ඒ නිසා එදා 94ට ඉස්සෙල්ලා අපි දන්නවා උතුරේ හමුදාවේ කාරු හරි මැරුණොත් මේ දකුණේ ඉන්න අහිංසක ද්‍රවිඩ අයගේ කඩේ ගිනි තිබ්බා. එහෙම නැත්නම් වත්තට ගිහිල්ලා ගැහුවා. එළුවගෙනු පලි ගත්තා. ඒක 94න් පස්සේ අපේ ආණ්ඩු කාලයක නැති වුණා. මේ පහුගිය යුද්ධ කාලේ කවදාවත් උතුරේ ප්‍රශ්නේ තියෙනකොට මේ දකුණේ කොහෙවත් ද්‍රවිඩ ජනතාවට කරදර වුණේ නැහැ. ඒ අය බලාගන්න අපේ රජය වගකීමකින් කටයුතු කරලා තියෙනවා. ඒක නිසා යුද්ධ ජයග්‍රහණය ලැබුවට පස්සේ මැයි මාසේ 19 වෙනිදා මේ කිරිබත් කාපු එකටත් මම දැක්ක ඇමතිවරයෙක් කියනවා කිරිබත් කාපු එක වැරදි කියලා. අවුරුදු 30ක් තිබිච්ච යුද්ධය අවසන් වුණාම පාරට මිනිස්සු බැහැලා සිංහ කොඩිය අතට අරගත්තේ මේ රටේ පක්ෂ ආගම් ભેදයක් නැතුව සියලු දෙනාම. අද සියලු දෙනාට මේ නිදහස ලැබිලා තියෙනවා. මෙතන ඉන්න මාත් සමග පළාත් සභාවේ හිටපු മന്ത്രിවරු අපි සාම ගිවිසුම් වෙලාවේ අපි ගියා උතුරට යන්න. එදා යනකොට LTT එකෙන් මගින් නවත්තලා අපිව චෙක් කළා හැඳුනුම් පතත් බලලා ආයේ එහා පැත්තේ නගරට යනකම් පාර නවත්තන්න එපා කියලා තමයි අපි ඇරියේ. අද තමුන්නාන්සලා අපි ඕන කෙනෙකුට රෑ 12ට වුණත් උතුරට වුණත් යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ රටට සාමය උදා වුණේ මේ යුද්ධය අවසන් වීම නිසා. ඒක නිසා අපි සියලු දෙනාටම අද මේ යුද්ධේ ඉවර වුණාට පස්සේ මේ රටේ සියලු දෙනාටම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. මානව හිමිකම් කඩ වුණා කියලා ඒ කාලේ විතරයි දැන් මේ කියන්නේ. අපේ මට මතක් වෙනවා 1989 නොවැම්බර් මාසේ 13 වෙනිදා රෝහණ විජේවීර මැතිතුමාව අත්අඩංගුවට ගත්තා උළුපනේදී අත්අඩංගුවට අරගෙන එතුමා ජාතික රූපවාහිනියේ ප්‍රකාශයක් කරා. අද වෙනකන් එතුමා උසාවියකට ගිහිල්ලා මේ රටේ දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවමක් දුන්නද නැහැ. එහෙනම් ඒකනත් හොයන්න එපා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු මම දැක්ක කතා කරනවා ඒ ගැන කතා කරේ නැහැ. පහුගිය කාලේ සුදු වෙන වලින් ඉස්සුවා කියලා
සුදුවෑන් සංස්කෘතියට මුහුණ දීපු කෙනෙක් ගරු මන්තුමනි මම 89 ඒක නිසා ඒ කාලේ අපට තිබුණ මානව හිමිකම් ගැන මම දැක්ක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා ජිනීවා වල කතා කරා කියලා හිටන් කිව්වා කියලා ඒ වගේම එදා ආව තමයි ජාත්‍යන්තර රතුකුරු සංවිධානයෙන් ගරු මන්තුමා තව විනාඩියයි ගරු මන්තුමනි එදා ජාත්‍යන්තර රතුකුරුසෙන් ඇවිල්ලා ඒ මම ඉන්නකොට බූස්ස කඳවුරේදී අපි ඇහුවා ඕගලන්ට මොනවද කරන්න පුළුවන් අපි මෙතනින් ගිහිල්ලා අතුරුදහන් කරොත් කියලා රජයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් ඒක නම් හොයන්න කියලා එච්චරයි ඊට එහා කියා මාර්ගයක් ගන්න පුළුවන් දැව්වාම කියා මාර්ගයක් ගන්න බෑ කිව්වා ඒක නිසා මේ රටේ නැවත මෙවන් ප්‍රශ්නයක් ඇති නොවෙන්න මේ රට කිසිම රටකට යටත් නොවෙන්න මේ රටේ සියලු දෙනාම සාමයෙන් සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් බවට පත් කරන්න අපි සියලු දෙනාම එකඟයි ඒක නිසා ඒකට පක්ෂ ආගම් කුල ජාති ભેදයක් නැහැ හැබැයි අපි කියනවා මේ යෝජනා තුලින් මේ රටට අවඩක් වෙනවා නම් මේ මොනවා නැති වුණත් ඒකට විරුද්ධව නැගී හිටලා කළ හැකි සියල්ලම කරන්න නිර්භය කටයුතු කරනවා කියමින් ඔබතුමාට කාලය ලබා දීම පිළිබඳව මගේ ස්තුතිය පුද කරමින් මානිනවා ස්තුතියි